අද මේ අපි කල්පනා කරා විශේෂ සූත්‍ර ප්‍රදේශයක් කියලා දෙන්න. අපි ඉස්සර වෙලා සූත්‍ර දේශනාවක් සමහර වෙලාවට සරලයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ටිකක් ඒක ශ්‍රද්ධාව උපදින්නා වූ සූත්‍ර කාණ්ඩයක්. ඔය සෝතාපස් සංයුත්තේ අපි ඉස්සර වෙලා නමස්කාරය කියලා පටන් ගන්නවා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි අද සූත්‍ර දේශනාවක් ඉදිරිපත් කරගෙන අපේ පින්වත් යෝගී පිරිසට සත්‍යාවබෝධය පිළිබඳව කියවෙන සත්‍යාවබෝධයේ අවබෝධ කර ගැනීමේ යම් යම් අවස්ථාවන් පිළිබඳව කියවෙන ධර්ම කොටසක් සූත්‍ර දේශනාවක් අපි ඉදිරිපත් කරනවා. සූත්‍ර ගාණක් තියෙනවා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ දැන් භික්ෂුන් වහන්සේලා කතා කරලා දැන් මේ කතාව කියලා දෙනවනේ. ඉතින් මේ කියනවා කිංචාපි භික්ඛවේ රාජා චක්කවත්ති චතුන්නං දීපාණං ඉස්සරියාදී පච්චං රජ්ජං කාරිත්වා කායස බේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. යම්කිසි රජ කෙනෙක් සක්විති රජ කෙනෙක් කිසියම් රජ කෙනෙක් චක්කවර්ති රාජකම ලබාගෙන චතුන්නං දීපාණං ඉස්සරියාදී පච්චං රාජ්‍යං කාරාපෙත්ත කාරෙත්ත කියන්නේ දිවෙයින් හතරටම අධිපතියෙක් වෙලා රාජ්‍යය කරලා කායස බේදා පරම්මරණ කායමි මරණයට පස්සේ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. ඉතින් ස්වර්ගයේ උපදිනා. කොයි ස්වර්ගයේ කියලා කිව්වට කොහෙද? සග්ගං ලෝකං උපපජ්ජති දේවානං තාවතින් සංසහාව්‍යතා කියලා කියන්නේ යන්නේ කොහෙටද? තවතිසා දිව්‍ය ලෝකයටයි යන්නේ. කවුද මේ? සක්විති රජුරෝ. ඒ සක්විති රජුරෝ චතුන්නං දීපාණං ඉස්සරියාදිපච්චං කියලා කුත් තියෙනවා. එතන හතරක් තියෙනවා. චතුන්නං දීපාණං කියලා කියන්නේ දිවෙණින් හතරක්. මොකද්ද මේ දිවෙණින් හතර? අහලා තියෙනවද? අපරූපෝ යානි පූර්ව විදේහය උත්තර කුරු ජම්බුද්දීප කියලා අහලා තියෙනවා. ඔය වගේ දිවෙන් හතරක් තියෙනවා. ඒ දෙවෙන් හතරට තමයි මේ රජකම් කරන්නේ. දැන් මේ සක්විති රජතුමා දිවෙන් හතරටම අධිපති වෙලා රජකම් කරලා මරණයට පත් වෙලා උපදිනවා කොහෙද? සෞස්සා දිව්‍ය ලෝකේ. සෝ තත් නන්දනවනි අච්චරා සංඝාත පරිමුතෝ. ඊට පස්සේ යනවා එහි ඉපදිලා කොහෙද යන්නේ? වනවනේටද? නන්දනවනේට යනවා. ඒක පාක් එකක්. ඊට පස්සේ ඒ නන්දනවනේ පාක් එකට ගිහිල්ලා අච්චරා සංඝාත පරිවුතෝ අප්සරාවන්ගේ දිව්‍ය අප්සරාවන්ගේ ඉතින් බොහෝම පිරිවරාගෙන ඉන්නවා. පිරිවරාගෙන දිබ්බේහි පංචේ කාම ගුණෙහි දිව්‍ය පංච කාම ගුණයන්ගෙන් යුක් සමප්පිතෝ සමංගි භූතෝ පරිවාරේ. එදින දිව්‍ය සම්පත් දිව්‍ය පිරිසද ඊට පස්සේ කාම සම්පatti හැම දෙයක්ම ඉතිරිලා පැතිරලා තියෙනවා. ඊත නැටුම් මරුවම හැම එකක්ම තියෙනවා. මේ දැන් පිරිවරාගෙන ඉන්නවා. දැන් මේ කවුද? ඔව්. සම්පිත රජතුමා ඊට කලින් හිටියේ කොහෙද? මනුස්ස ලෝකයේ. දිවෙන් හතරකට ලොක්ෙක් වෙලා අධිපති වෙලා. ඊළඟට දැන් දිව්‍ය ලෝකේ පුදුනා. දැන් මේ සම්පත් පිරිවරාගෙන හිටියත් සෝ චතුහි ධම්මේ අසමන්නාගතෝ. එහෙම හිටියත් නන්දනවනේ හිටියත් විශාල පිරිසක් එක්ක හිටියත් චතුහි ධම්මේ අසමන්නාගතෝ. ධර්මතා හතරක් නැහැ. සමන්නාගත නැහැ. ජීවිතේට කොච්චර සම්පත් තිබුණත් ධර්ම හතරක් නැහැ කියලා. මොකද අතකෝසෝ අපරිමුක්තෝ නිරය. නිරේ මිදිලා නැහැ.
නිරයට උපදින්න පුළුවන් කොයි වෙලාවකයි. අපරිමුක්තෝ නිරය. අපරිමුක්තෝ තිරච්ඡාන යෝනි. යෝනි. තිරසන් ලෝකයට යන්නේකින් එහෙම වැලකීලා නැහැ. අපරිමුක්තෝ පෙත්තිවිසය. ප්‍රේත ලෝකයේ උපදින එකත් එහෙම වළක්වලා නැහැ. හැබැයි දැනට ඉන්නේ කොහෙද? නන්දන වනයේ ඉන්නේ. දිව්‍ය ලෝකයේ නන්දන වනයේ ඉන්නේ. ඒ වගේම තමයි අපරිමුක්තෝ අපාය දුක්ගති විනිපාතා. අපායට පෙරළෙන එකකින් අපායට යන එකකින් වැළකීලා නැහැ. ඒක නිසා තමයි කියන්නේ චතුයි ධම්මේ අසමන්නාගතෝ කියලා. ඉතින් මේ සක්විති රජු ඉස්සෙල්ලා ලෝක මේ දිවෙයිනේ හතර පැත්තටම දිවෙයින් හතරටම මේ ලෝකයේ මනුස්ස ලෝකයේ දිවෙයින් හතරකටම ප්‍රධාන වෙලා කටයුතු කරා. දැන් දිව්‍ය ලෝකෙත් තිබෙදිලා විශාල පිරිසක් පිරිවරාගෙන ඉන්නවා. හැබැයි කර්ම හතරක් නැහැ. මොකද්ද? නරකයෙන් තිරිසන් ලෝක මේ නිරය තිරච්ඡාන යෝනි ප්‍රේත විසේ ඒ වගේම දුගති විනිපාතයට පත්වීමේ එහෙම මේ මේ මිදිලා එහෙම නැහැ. ඊට පස්සේ කියනවා කිංචාපි භික්කවේ අරිය ශාවකෝ පින්ඩියා ලෝපේන යාපේති. දැන් ඔය ඉස්සෙල්ලා කිව්වේ කවුද? මෙන්න මේ හරියට එන කට්ටිය. මෙන්න මේ හරියට එන කට්ටිය කිව්වේ කවුද? සක්විති රජු. සක්විති රජු වගේ. තියෙන නම්බර් 4 කියලා ගහලා ඒක උඩින් යන කල් කිව්වේ සක්විති රජුගේ ස්වභාවය. ඊට පස්සේ කියනවා දෙවෙනිවන් කිංචාපි භික්කවේ ආර්ය ශ්‍රාවකෝ යක්කිසි ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් ඉන්නවා. ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක්. ඉතින් මේ වික්ෂුන් වහන්සේ නමක් ගැන තමයි කියෙන්නේ. පින්ඩියා ලෝපේ න්‍යාපේති. අච්චර ඉතින් දිව්‍යාංගනාවක් නැහැ. නන්දන වනත් නැහැ. සක්විති රජුකමකුත් නැහැ. ඊට පස්සේ දිවෙයින් හතරට නායකකමකුත් මොකක්වත් නැහැ. ඒ වුණාට ජීවත් වෙන්නේ මොකෙන්ද? පින්ඩියා ලෝපේ න්‍යාපේති කියන්නේ පින්ඩු සික්පිරිස ගිහිල්ලා හම්බ වෙන්නා වූ දෙයකින් තමයි මේ යැපෙන්නේ. ඒ වගේම තමයි නත්නානි ධාරේති. ඒ කියන්නේ නත්නානි ධාරේති කියලා කියන්නේ මේ පොඩි මේ වැරහැලි. ඒ කියන්නේ පංසුකූල සිවුරු. ඒ වගේම බොහොම දුකෙන් හම්බ කරගත්ත ඔය වැරහැලි තමයි අඳින්නේ. කෑම පින්ඩියා රූපය. ඒ වගේම ධාරණේ දරන්නේ වැරහැලි ඇඳුම් සිවුරු. ඒ වුණාට ඒ ශ්‍රාවකයාසෝ චතුයි ධම්මේ සමන්නාගතෝ. එහෙම පොඩි ආහාරයකින් යැපුණත් පොඩි අංකසි දෙයක අමාරුවෙන් හොයාගත්ත දෙයක් එයා පරිහරණය කරා. ධර්මතා හතරකින් යුක්තයි. මොකද අතකෝසෝ පරිමුක්තෝ නිරය. නිරේ නිදිල. පරිමුක්තෝ තිරච්ඡාන යෝනිය. තිරිසන් ලෝකේ යන්නේ නැහැ. ඒකෙමුත් නිදිල. පරිමුක්තු පෙත්තිවිසය ප්‍රේත ලෝකෙට දෙන්නේ ඒකෙම සම්පූර්ණ මිදෙලා. පරිමුක්තු අපාය දුක්ගති විනිපාත දුගතියකට විනිපාතයකට යන්නේ නැහැ. ඒකෙමොත් මිදෙලා. දැන් මේ වෙනසක් එනවා. කොහොමද සක්විති රජුගේ හැටි කොහොමද ආර්ය ශ්‍රාවකයන්ගේ හැටි කියලා. හරිය බරපතල වෙනසක්. බොහොම බරපතල වෙනසක්. සක්විති රජුන්ට ඉන්න කට්ටිය බලන්න පච්චරාසංගල තියෙනවා. බලන්න වචනවල හැඩ නන්දන වනි. ඊට පස්සේ අච්චරා සංඝාත පරිවුතු දිවි අප්සරාවන්ගෙන් පිරිවරාගෙන දිබ්බෙහි පංච කාම ගුණේ සමප්පිතු දිවිය පංච කාම ගුණයන්ගෙන් පිරිලා ඉතිරිලා ඒ වුණාට ඒ රජතුමා අර කරුණාවෙන් යුක්ත නැහැ කියලා. ඔන්න ආර්ය ශ්‍රාවකයාගේ ආර්ය ශ්‍රාවක තුමෙකුගේ සක්විති රජතුමාගේ තිබෙන්නා වූ වෙනස ඔය විදිහට බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. මේක තේරුණාද?